මෝහක්හලෝ නිප් පාන සමන්තා චක්කවාලේ සුවත්‍රා ගච්චන්තු දේවතා සදදම්මං මනිරා ජස්ස සුනන්තු සග්ගමොක්කදං දම්මස් සවන කාලු අයං බදන්තා දම්මස් සවන කාලු අයං බදන්තා දම්ම සබන කාලු අයං බදන්තා නමුතස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමුතස්ස භගවතුූ අරහතු සම්මා සම්බුද්දස්ස. නමුතස්ස භගවතුූ වරහතු සම්මා සම්බුද්දස්ස ඒ අපගේ ශාස්තෘ වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. පිවත්නි. භාග්‍යවතුන් අහම්සේ අපට අනුදැන වදාලා මේ ධර්මය සෑම අවස්ථාවකම දියුණුව කරාපාවිච්චි කරන්න කියලා. තුට ඒකාලේ මේ ධර්මය හරියට දෙවුණුව වෙනුවෙන් පාවිච්චි කළා. විශාල පිරිසක් දෙවුණුව කරා ගියා මේ ධර්මය පාවිච්චි කරලා. විශාල පිරිසක් සුළු පිරිසක් නෙමේ බොහෝ දෙනෙක් දෙවුණුව කරා යද්දී ඒ ඇත්තන්ගේ ජීවිතවලට මේ දරමීන් ලැබුණු අනුග්‍රහය පොඩිය එකක් නෙමේ. සමහරය තමන්ගේ ජීවිතේ පැවැත්මට වඩා දරමානුකෝල තමන්ගේ අභ්‍යන්තරේ ගොඩනගාගන්න එකට වටිනාකම දුන්නා. අන් එහෙම ධරමීට වටිනාකමක් දෙන කෙනෙක් තමයි කල වනත් පින්වත්නී දියුණුව කරායන්නේ සාමානයෙනෙකුටනම් දියුණුව කරා යන්න බෑ.දවදන්වද අන්තිම මහරහතන් වහන්සේ. මලියදේව මහතනේ මලියදව මරාතනන්සේ අන්ම මරහතන් වහන්ස කියන්නේ මේ ශිලාලේකනවල මූලාශ්‍රවල රහතන් වහන්සේ නමක් කැටියට ආවසානිකව තොරතුරු සංක්‍රහවෙච්චර රහතන් වහන්සකෙ. එතකොට ඒතනින් පසෙ රහතන් අසල නෑකනක නමේමීක කියන්නේ. ඇතුට ස්තීරව යම්කිසි ආකාරයක සාහිත්‍ය මූලාශට්‍රවලත් පුරාවිද්‍යා මූලාශත්‍රවලත් ලිකිිත සාධක සහ පුරාවිද්‍යාත්මක මූලාශ්‍රවලන මූලාශත්‍රගත සාධකවලින් අවසාන වසයෙන් පහළවුණු රහතන් වහන්සේ විදිට තමයි මලියදේව මහරහතන් වහන්සේ හඳුරන්නේ. මලියදේව මහරහතන් වහන්සේ කියල කියන්නේ. උණහන්සේ ඔය වැඩහිටිය උහන්ස වැඩහිටිය ව්ටාරම අරහන්තක මලියදේව රජමහ විහාරය කියල විහාරයක් තියෙනවා. විහාරි වැඩහින්දල තියෙනවා තවත්තැන් කීපයක් ඇසුරු කරලා තියනවා උන්නහන්සේ තු උණහන්සේ විහාරරි වැඩයින්න කොට එක අම්ම කෙනෙක්. උහන්සට වසල් වස්සාරාධනාවක් කරලා. එතුට උණහන්සේ වස්සාරාධනාව භාරාරගන ඒවෙන කොට වනස රහත්වල වැඩහිටියනෑ මේ රහත්වීමට බලපාපු සාධකය ගැනයි මංම කියන්නේ එතුට වස්කාලේ උන්හන්සේට මේ උදේටත් මේ මව දානය රැගෙනෙනවා. දහවලටත් ධානය පූජා කරනවා. සවසටත් ගිලම් පස්ස ටික වරත්දන්නේ නෑ. මේ කාන්තා බොහෝම දක්ෂ කෙනෙක්. එතුර මේ අම්මා උදේටත් ගින් දදේටත් දානටික පූජා කරනවා දවල්ටත් ධානිටික පූජා කරන. හවසරත් ගිලන් පසු පුජා කරනවා. ති දවසක් මේ ස්වාමිනාන්ස තිිතුන පිින්ඩපාති වඩින්ද. එතුර මේ අම්මගේ ගෙදර කොහෙද තිනෙ මොකක්වත් දන්නේ නැහැ නමුත් උනාහන්සේ දා පිඩපාති වැඩියා. පිඩපාති වැඩියාම් මේ ගෙදර ධානිි හදල තිබුණා හැබැයි මේ අම්මව හිටිය නෑ යාගේ දුව හිටියා දුව තමයි හිටියේ එතුට මේ අම්මා එවෙලාවෙ ගෙදර හිටිය නෑ මේ වෙලා මේ ස්වාමීන් වහන්සේ වැඩියයාම අ දුව එක්මට එක්මට හාදිසි වෙලා ස්වාමීණී වැඩයින්ත්‍ර අම්මනම් මේ වෙලාවේ ගෙදර නෑ හැබැයි දානි ලැස්ති කරලා තියෙන්නේ න ටික අම්මල ඇස්තිි කරලායි තියන්නේ එනිසා ඔව වැඩ ඉඩ කියලා මේ කාන්තාවමිගැහැනු ළමයා කුසියට ගිහින්. අ වලද හූරනවා වලඳ හරනෝ වලද කාර්ගානව කිරෝකට කියන්නේන එතුට ඒක හෝරනවා හරල තමයි ස්වාමන්හසට දන්නේ කියෙන ොහොම පොඩ්ඩ ධන දරතින්නේ නැතම් හෝරල දෙෙන්න්ටන්නන වළඳද හුවරනවා අර ස්වාමින්හන්සිට දානටික දෙන්න. ත මේ ස්වාමාන්සට අරකාන්තා අර්ගහන්ලම කියලගේ හාදුුරුවණයේ වැඩයින්ට ධනි ලෑස්තිී කියලා.ඇ මේ හාදුරන විශාල සංවේගයක් ඇතිවුණා. ඇයි. මිනිස්ස තමන්ගේ කුසට දානනිටික ගන්නේ නැතුව. කුසට කෑමටික ගන්නේ නැතුව. කුසට කෑමටික ගන්නේ නැතුව සංඝයාට පුදන්නේ. එනිසා පුදුමයි මේ මිනිසුග හිත කියලා. මේ සාමනස මේ ධානිටික භාරගත්තට විශාල් සංවේගය ඇතිබ්බා උහන්සේ ආරාමිට වඩිනකම්ම කල්පනා කලා. මේ ධනිිටික ආජීවයෙන් අපිරිසිදුව වලඳන එක සුදුසුනෑ. මේ කෑමටික වලදන වනං මේ වලද කෑමටිකේ අර්ථයට මම සාධාහරණයක් කරඩුවන අර්ථයට සාධහරණයන් නොකොටම වලධන්නේ හොඳනෑ එහෙම හිතලා මේ සාමින් වහන්ස කල්පනා කළ දැ තමන්ට කண்ணි නැතුව මේ සාමින් වහන්සේලාට පුදනවා බඩගන්නේ දලා තුමයි මේ ශ්‍රද්ධහ සිත කියල මේ සාමිනහසට හිතිීලාසාන්නස බැලුව මේ ධනි ටිකට නම් ටනයි වෙන්ඩ බෑ මේ කෑම් පතට මට නයවිඩරම් බෑ කොහමද නයපියවන්නේ එතු රද බඩු බඩුම ටුටික් දරට යවයිදන්න කෙනෙක් කරන අවශ්‍ය වියලි සලාක ටිකක් යවයි මේ ස්වාමිනස්ස දක්ෂ කෙනෙක් ඒසානස බැලවා මේ අම්මාට කරන්න පුලන් ලොකුම උදවමකක්ද. මේ අම්මට කරන්න පුලන් ලොක්කුම උදව්ව තමයි මේ ධන පතට නයිගෙවන වනං කොහෝමහරි මේ වස්සාන රිතුවඉවරවෙන්න කලින් අවබෝධහි කරයන එක. උහස බොහො හොඳට වීරිය කරලා උහන්ස ගුණාක් වීරිය කරලා. සිහිනුවන පාවිච්චි කරලා බහමට්ික වෙලාවකින් අරහත්තේ කරාගිය තිික කාලෙකි. වස්සාන රුතු අවසානන් වෙලා දැන් වන්න වසා නිරුතු ඉවරයි. වස්සා නිරුතු ඉවරුණනාම අපේ රදධති නොනින් අරහ. චීවර පූජා කරනයි ත්‍රේ චීවර පූජා සිවරක්ම පූජා කරණ ඕන කෙගන්නේ. කැමතිනන් තනිපට සිවරක්්පු දන්ඩ පුළුවන් කැමතිනන් දෙපට සිවරක් පූජා කරන්න පුළුවන් කැමතිනන්දන සිවරක් ූජා කරන්න පුුව නිශ්චතව මේ දේ පූජා කරන්න ඕනය කියලා හෙම කතාවක් නෑ කැමති විදියට පූජා කරන්න පුුවන්. එතු මේ අම්ම බැලුව යම්මට ගොඩක් අමරු කණස මේය අම්ම අඳන සිවරක්ලා ඇස්ති කලා. පූජා කරලා බොහොම ශ්‍රද්ධහ වදදානය ගෙනල් හැබ මේ ශවාවිනාන්සේ තව ලක්සන දෙයක් කලා. ඒ ස්වාණන්ස වදාලා රර සිද්ධීම් පස්සේ මේ ශවාස අදාලා මේ. අම්මා අදීම් පස්සේ උදේට දවල්ට දානගෙන් දෙිපා. එක වේලක් දානටිකක්ගේද. හාවසට ගිලම්පසෝනත් නෑ. ඒස් අනන්සේ ඒ අම්මාකිරේ කරුණාවන්ත වුණා. අනුකම්පා සහගත වුණා. පස්සෙ දැන් වනාන්ේ රහතන් වහන්සේ නමක්. අරහත්තයට පත්වෙලා දවසක් මේ අම්මා, දැන් අරහත්තයට පත්වෙලා මේ අම්ම දැන්ි සිවුරු පූජාවත් සිද්ධ කරලා යන්ඩ යනකොට ඇහුවා අම්ම දැන් කොහෙද යන්නේ සාානාස මගේ පංක මහමාරයි මට සතුටුඒකට එනිසා හාදුරණේ මංම ගෙදරයන්ද කියලා ඔහම වාඩි වෙන්ඩ කියලා තුන්යම් රාත්‍රියයේම දධර්මය කි්වා රාත්‍රී එලිවෙනකොට ඕරම්භාග සංයෝජන තුනක් ප්‍රහණය කරනවා ඒ අම්මා සෝතාපන්න තත්ත්යට පත් වුණ දක්ෂකම අද පිනතුළින්වත් ඒ ප්‍රතිපත්ති අර්ථයට එකතු වෙන බවක් පේන්නේ නෑ ඒ ප්‍රතිපත්ති ආරථයට අපි එකතුවෙන්න ඕන ඒ අර්ථය තියෙන්නේ සම්පූර්ණයම විදර්ශනාව මතඒ විදර්ශනා අර්ථයයට එකතු වෙද අපි මිට කලින් දේශනා කරලා තියෙනවා කොහොමද පින විදර්ශනා කරන්න කියලා. ඒ විදර්ශනා අර්ථයට ටිකෙන් ටික ටිකෙන් ටික එකතු වෙෙන්ද ඒකට තමන්ට ශක්තිමත්ෙන්න්න තියෙන්නේ සත්‍යාව බෝධය පැත්තට ලෝකෝත්තර මාර්ගය තුළනන් එතන ද අය එකතුවෙෙන් ඕන බොජ්ජංග ධර්මවල්ට. ඒ බොද්ජංග ධර්මුවලට එකතුවෙච්ච තැනක ආර්ෂ්ඨාංග මාර්ගයෙන් වැඩෙනෝ. ආර්යශෂංග මාර්ගෙම වැඩිච්ච තැනක තමයි ඒශ්‍රාවකය අවබෝධය කර යන්නේ. ඒශ්‍රාවකය අවබෝධය කර යන්නේ. බොජ්ජග ධර්මගන කතා කරද අපි දන්නවා ආර්ෂ්ලාාවකෙක් ලෝකෝතර මාර්ගයේදී ලෝකෝත්‍ර මාර්ගයේදී චතු සතතිය ප්‍රතිබේද කරගන්නවාද ඒවගේ ධර්මසාමග්‍රීියට පත්වෙනවද අපි කියනවා බෝධිය කියලා එතකොට යම්ශ්‍රාවකයක් තුළ සසර උපද්‍රවේ මැඩගන ආර්ය සත්‍ය අවබෝධය ප්‍රතිවයද කරනවාද ධර්ම සාමාක්‍රය තුලින් නැගී සිටිනවාද තන බෝධිය කියන අර්ථය මතුවෙනවා ඒකට ආවශ්‍ය ධර්ම කොට්ටාසටිකට අපි කියනවා බෝද්ධ අංග කියලා බෝ බොජ්ජංග කියන්නේන්නේට එතුටේ බොජ්ජංගවල ආර්ථයමකක්ද ධර්ම සාමග්‍රීයට සමවැදීම පොජ්ජංගවල අර්ථය එකන ධර්ම සාමග්‍රියයට එකතුවෙන එක බොජ්ජංගවල අර්ථය තමයි චතුරාරි සත්‍යය ප්‍රතිවේදකීම බොජ්ජංගවල අර්ථය එද රොජංගව අර්ථයේ චතුරා සත්‍යය ප්‍රතිවේද කිීම චතුා සත්‍යය ප්‍රතිවේද වෙන්නේ ධර්මසාංගම අග්‍ර කරන කරගෙන සසර උපද්‍රවයටට ප්‍රතිපක්ෂ වෙච්ච අමා නිවනට එකතුවීම බෝධී අර්ථය ඒකට අදාල යම්තා කංගතයනොදේ වටපිකිෙන බොජ්ජංග කියලා අපි විස්තර වසයෙන් කියලදදි ලතිනවා සති සම්බෝජ්ජන්ගේ ධම්ම විජයේ සම්බෝජ්ජන්ගේ විරිය සම්බෝජ්ජන්ගේ පීති සම්බෝජ්ජන්ගේ පස්සද්ධි සම්බෝජන්ගේ සමාධි සම්බෝජ්ජන්ගේ උපෙක්කා සම්බෝජ්ජන්ගේ කියලා මෙන මීටික දෙවුණු කරගත්තො තයා ධර්මසාමග්‍රීයට සමවදිනවා චතුරාර් සත්‍යය ප්‍රතිබේද කරනවා ධර්ම සාමග්‍රම කරන කොටගෙන යා වබෝධය කරා එකතු වෙනවා අවබෝධයට සමවදිනවා කො ඒ ත්තට එකතු වෙනවාවන. ඒ වෙනුවෙන් කැපව වෙනවන ඒ වෙනුවෙන් උත්හවත් වෙනවානං ඒ වෙනුවෙන් උත්සාහාවත් වන ශ්‍රාවකයක් විසින් නිරන්තරෙන් நிරතුරුවම තමතමන්ගේ සන්තානයේ තුළ මේ බෝධ්‍යග දියුණු කරගඩුව. බෝද්‍යංග දියුණු කරගඩුව. තේවා දියුණු කරගන්නකොට மூූලික වසයෙන්ම? සතිපට්ටාන ධරම එරදිපාද ධරම බොජ්ඥ ඉට පස්සේ සම්ම අපපර දහන වීරිය ඉන්ද්‍රිය ධර්ම බලධර්මම තවදුරටත් තහවුරු වෙලා චතුරාරි සත්‍ය අවබෝධයට අදාළ විදියට ධර්ම සාමග්‍රියයට අවශ්‍ය විදියට ලෝකෝත්තර මාර්ගයට එක දුවනාආකාරයටම ඒටික ද වුණුුවෙන්න්න පටන්ගන් එතු සම්පූරණයෙන් සිද්ධ වැඩීම මත උද්ගතවන තත්වයන් ටික් විදියටයි බුදුරජාණන්සේ මෙතන දී අපට පැහැදිල් කරන්නේ මේක බොහෝම වැදගත් තත්ත්වයක් තමයි සමාධ සම්බෝජ්ජන්ගේ අනිතවත් වැදගත් සති සම්බෝජ්ජන්ගේ ආදිසිල්ලම වැදගත් මොක දර විමෝක්ෂයට ශ්‍රාවකය අයකතු කිරීම කුසලතාවය සමාධියය තුළින් මතු වෙන සමාධිය තුළින් මතුව වෙනවා පින්නත්නී මෙතන දැන් සතිපට්ඨානය වසයෙන් කතා කරපු දේත් සති ඉන්ද්‍රිය වසයෙන් කතා කරපු දේත් සති බලේ වසයෙන් කතා කරපු දේත් නිස්සේ ආර්ෂ්ඨාංගික මාර්ගේ සම්මා සති වසයෙන් කතා කරන දේත් ඒ විදියට වඩන ලද සිහිය හඳුන්නනවා එකක විදිරේ වඩපු සිහිය සංග්‍රහ වෙනවා සති සම්බෝජ්ජන්ගේ කියල් සති පට්ටානය සතිඉන්ද්‍රිය සති බලය සම්මා සතිය මී නම්බලින් කියවෙන ආකාරයට වඩන ලද සිහ අපි අඳන්න නමකක්ද සති සම්බෝජ්ජන්ගේට සති සම්බෝජ්ජන්ගේ අර්ථයමකද ධර්ම සාමග්‍රීිය කරණකොටගෙන චතුාඩි සතතිය ප්‍රතිබේද කරගන්නක චතුරා සත්‍යය ප්‍රතිබේද කරගන්නක එතකොටේ ප්‍රතිබේද කරගත්ත තැනක ක්ලේසියන්ගෙන් සහ ලෝකයන්ගෙන් මිඳන ලෝකෝත්තර මාර්ගය නම්මු විමෝක්ෂයට ශ්‍රාවකය එකතු වෙනවා විමෝක්ෂයට එකතු වෙනවා ලෝකෙන් මදෙන්නෙ කු හොම දෙයාට මේ සතිය බදනම් කරගන නාමරූප වසයෙන්ම වැටහෙනවා. නාමරූප වසයෙන්ම ලෝකේ වැටහෙනෝ. සත්්‍යෙක් වසයෙන් වැටහෙන් නැති නිසා ලෝකයෙන් මිදෙනවා. සත්්‍යෙක් වසයෙන් පුද්ගලෙක් පසයෙන් වටහාගෙන නැති දෙයක් ඇති බවට වටහාගෙන, කක ගනු දෙනු කිරීම මත ගොඩනගෙන කලේසියන් හිත තුළ තියනොනම් ඒවගෙන ුත් හිත මිදෙනවා. ඒ කලේසයන්ගෙන් සහ ලෝකයන්ගන්නේ පුද්ගලයා එතරවීම ලෝකෝත්තර තත්ත්ව ඒ කියල හඳුන්නනවා ඒ ගැඹුරු දර්මය තුළ විමෝක් කියල හඳන්නනවා වි විමෝක්ෂය කියල හඳුන්නනවා. එතුරේ විමෝක්ෂයට ලේසියන් ඇතිවෙන්නේ නැති දෙයක් ඇතිවසයෙන් අල්ලගන ඉන්නකං විතරයි. නැති ලෝකයක් ඇති ලෝකයක් විදිහට වසගේ පැවැත්තිය නොහැකි ෝකයක් වසගේ පැවැත්වය හැකි විදිහට ලෝකය ග්‍රහණය කරගෙන ලෝකය අල්ලගෙන ඉන්න තාක් කල් විතරයි පෙන්වත්න්නේ. ලෝක ග්‍රහණය කරගන ලෝකය අල්ලගන ඉන්නකං විතරයි පින්නවත්න අපට අරබුදය ගොඩනගෙන්නේ. බුදේ නිර්මාණය වෙන්නේ එතුර ඒක අපිට හරම වැදගත් දෙයක් වැදගත් තත්ත්වයක් පින්නත්වීමේ සතිසම් බොජ්ජංගය කියලා කියන්නේ ඒ පුද්ගලයා තුළ නාමරූප ධරමයන්ගේ යථා පරිදි වැටහීම තමා තුළ තහවුරු කරන ශිල්පය එක ඒක විදියට බෝධිපාක්ෂික ධර්මවල බලන ක්‍රමය පැහැදිලි කරනවා එක කොහොම බැලුවත් සතිපට්ටානය මයි පැදිිවෙනි සති බලයකිවත් සති ඉන්ද්‍රීකවත් සති පට්ටානකිවත් සම්ම සදීකවත් මේ යොකොගින් පැදිලි වෙන්නේ සතිපට්ටානය මයි නමුත් ඒක සමහර තැන්වල ඉද්‍රියයක්ක් විදිරදවුණු කරගන්න න සමට බලයක්වවි දිරදුණු කරගන්න ඕන නිරම්තරෙන් සතිපට්ටානය යොදාගන වාසය කරන්න ඕන ලෝකය පිළිබඳව අවිද්‍යාසාගතව ලෝකයේ දිහා බලනුකොට සති පට්ටාන පාවිච්ි රණ්ඩෝන එතුරු සතති වසයෙන් ලෝකය අවිද්‍යා සහතව වැටහෙන කමක්ති බණගේ වැටීම අඉංල නවා ඉංගලය ආකාරයට සති පට්ටානය දණ්ඩෝන ඒක අරතයමකක්ද දුකවසයෙන් හඳුනාගන්නක ලෝකය කලේසයන්ගේ ගණු දෙනුව දුකවසයෙන් හඳනාගන්න එක එනිසා ලේසියන් සහ ලෝකයේ පැනවෙන හේතුව හඳුනාගන්නක හේතු වෙනස් කරලා ලෝකයෙන් නික්මිලා කලේසියන්ගේ නික්මිලා ලෝකෝත්තර මාර්ගය නම්මු විමෝක්ෂයට එකතුවෙන්නේ කොහොමද කියන එකත් එකතුවීම පිණිස තවදුරටත් ගොඩනඟාගන්න වන ධර්මයන් කුමක්ද කියලා හඳුනාගන්න එක එක තමයි බෝධය එක තමයි බෝධිය ඒකට උදව්වන අංගය බෝද්ධ අංගය බෝධ අංගය එනම් මගේ කතාවේ ඇත්තම තේරුන්ගන්න තමයි මම එක දවුණු කරන්නේ දවුණු කරන්නේ එට ඊළඟට අපි කතා කරන්නේ ධම්ම විජේ බෝජ්ජන්ගේයන එතකොට දැන් ධම්ම විජේ බෝද්ජන්ගය කියල කතා කරන්නේ ප්ඥා ඉන්ද්‍රිය ප්ඥා බලය රබ බෝධි පාක්ෂික ධර්මවල තිස් සතේ පා ඉන්ද්‍රිය ප්ඥා බලය වීමංසක එරදිපාදය සම්මාධිට්ටිය මෙන්න මීටික තමයි ධම්ම විජයේ බොජ්ජන්ගේදී අපි කතා කරන්නේ. මොනාද පඥ්ඥා ඉන්ද්‍රිය කිව්වත් පඥ්ඥා බලයකිව්වත්, වීමංසක එර්දිපාදය කිව්වත් සම්මාධිට්ිය කිව්වත්, මේවිදියට කියන தத்துයන් භාවனாකිරීමன் திවුණතිවணු කළ பிர්ඥාවවියට කිය මේ හඳනාගත්ත දේවල් භාවනාවතුලින් දියුණුතිවුණු කරන ප්‍ර්ඥාව ඒ අප අඳුනාගත්ත තත්ව භාවනනාතුින් දුණணத்தி உணු கிීමத்தனை யம்කිසිயாකාරිக සத்தி ඉந்தද්‍රිය කියලා මේ பஞ්ஞා ඉද්‍රිය කියලා ப්ஞා බලය කියලා ඉට පස්සේ වීමන්සක ඩුදිපාදය කියලා සම්මා දිට්ටිය කියලා හඳුනාගත්ත යම් දේවල් ටිකක් තියෙනවානං ඒ හඳුනාගත්ත දේවල්ටික භාවනාකිරීමින් හිත වැඩීමෙන් දියුණු තිවුණු කිරීම තමයි ධම්ම විජයේ බොජ්ජන්ගේ කියලා කියන්නේ එතු ධම්ම විජයේ බොජ්ජන්ගේ කියන එකත් භාවනාමයක් දැකීමක් ඒ භාවනාමයක් දැකීමක්යන්නේ එකත් භාාවනාව තුළ ඇතිවෙන තත්වයක් භාවනාව වෙන ගීට යම් නිරුද්දල යන එකක් එනිස මේකෙත් ඇතිවීම නැතිවීම හඳුනගන්න ඕන ඒ ඇතිවීම නැතිවීම හඳුනගන්නකොට ඒ තුළත් සිවුම්ම නාම්රෝප ධර්මයන් හඳුන ගත්තට පස්සේ එයාට ලෝකේම නික්මෙන්ඩ පුළුවන් ලෝකේම නික්මෙන්ඩ පුළුවන්ඒ එකට සිවුම් දර්ශන ඥානයක් තියෙන්ඩ ඕන හෙමන් මේ දම ජයේ බොජගේ කියෙල ැන ාව කිරීමෙන් දියුණු තිියුණු වන එකන චතුාර් සත්‍යය අවබෝධය පිණිස තමයි අපිියනං පഞ ඉන්ද්‍රයේ දියුණු කරනන්නේ ප්‍රඥා ඉද්‍රයේ දියුණ කරන්න. එකන දුක. ක් හටගන්න විදිේ දුක් නිරෝදධරනවිදිේ දුක රුදධ කරමීම මාර්ගගේ මෙන්න මේවා හඳුනාගැනීම තමයි ප්‍රඥ්ඥාව කියල ගැන එක බලයක් විදිට හැම වෙලාවකම චදුරාි සත්ත්‍යය ඔසේ බලන කුසලතාවේ තාවුරු කරගනිමින් සම්පූර්ණින් වීමන්සක එරදිපාදෙන් ඇම වෙලාවම ප්‍ර්ඥාවෙන්ම විමස විමසා අවබෝධය කර යන්නකම්ම අතහැරලදානී ඇතිවිදිට ඒ එක දෙවුණුරගණනි දියට යමින්. ඒ විදියට ඉදිරියට යන ශ්‍රාවකයෙක් තුළ සම්පූර්ණින්දවුණු තිවුණුවන ආකාරයට ප්‍රඥ්ඥාවෙන්ම විමසන කුසලතාව යම් ශ්‍රාවකය ගොඩ නගා ගත්තොත්තුන් එ ගොඩ නගා ගත්ත තැනක සම්පූර්ණ වෙන්නේ ධම්ම විජයේ බොජ්ජංගයයි දම් විජේ බොජ්ජන්ගේ එත මේ ධම්ම විජේ බොජ්ජංගය යම්මලාවක දෙවුණු කරගෙන යන වනං එ ධම්ම විජේ බොජ්ජන්ගේය තුළින් අවබෝධය ධර්මසාමග්‍රයේ පදනම් කරගෙන චතුරාර් සත්‍ය ප්‍රතිවේද කිරීමතම ආරථය එම් ප්‍රඥා ඉන්ද්‍රියත් ප්‍රඥ්ඥා බලයත් ප්‍රඥ්ඥා වීමන්සගේරදිපාදයක් මේ හැම දේකින්ම කරනනිීමකද චතුරාර් සත්‍යය අවබෝධය ශ්‍රාවකයා ප්‍රතිවේදයට එකතු කරන එක ඒ වෙනුවින් එකතු කරන ඒකට අපින දම්ම විජයේ බොජ්ජන්ගේ කියලා ඒකත් භාවනාමයත් දෙකීමක් නිසා ඒකත් සමුදේබෙවී නිරුද්ධවවියනාකාරය දකිනයි ධම්ම විජයේ බොජ්ජන්ගේ කියන්නේ ධර්මයක් සිතේ උපදින ධර්මයක් ඒකත් සිතේ උපදින්නේ මනසිකාරය නිසා නිරායා සිංිපදනය ස්වභාවය අරහත්වය මනසිකාරය නිසා උපදිනෝ මනසිකාරය නිරුද්ධ වීමෙන් නිරුද්ධ වී නො ඒ නිසා මේක වැඩීමේ ක්‍රමය මේක වැඩීමේ ස්වභාවය තුළ නැවත්ත නැවත සතිපට්ටානීම තමා තුළ වැඩෙනු තැනකින් රිංග ගත්තවොත් මේ සියලු ධර්මතා තමන්ගේ අවබෝධය පෙනි සවශ්‍ය යම්තාක් දහම් කොට්ටාස ඇද්ද ඒ සියල්ලම වැඩෙනෝ පින්වත් ද මකිමික මෙද ම දම විජ බොජන්ග ඇත්ව වටනකොට සති පට්ටාන වඩනකියි දම්ම සතිපට්ටානී තියෙනවා දම්මානු පස්සනාව කියලා ඒ දම්මානු පස්සනාවේ බොජ්ජංග ධරම ආර්ය සතතිය ධරම නීවරණ ධරම ආයතන ධරම මේ ඔක්කෝම මනසිකාරයේ නිසාහට ගන්න අමනිසිකාරයේ නිරුද්ධවීමෙන් නිරුද්ධ වයනවා කියලා බලනක තමයි දම්මානු පසනවා. එ නට ඔක්කෝම නැව නවත සංග්‍රහවෙන්නේ ආයත් සතිපට්ටානයට මයි පින්නත්නීක පැත්තකින්. ඒක මුල බුද් දේස් බුද්ධ ාසනයේම අර්ථය සතිිපට්ටානේ තුළ ගැබ්බලා තියවාක ඒකායි එන මාර්ගය කියලා කියන්නේ එකයි. පින්නත්නී? භාග්‍යවුතු වහන්සේ වදාලා මේ සතර සම්යයක් ප්‍රධාන කියල එකක්නේ ඊට පසවිරිය එරදිපාදය කියල කතා කළ වීරිය ඉන්ද්‍රිය කියල කතා කළ වීරිය බලය කියල කතා කළ සම්මවායාම කියල කතාලා ඔන්න ඔය පහ තමයි විරිය සම්බෝජ්ජන්ගේ කියලා කිය සත්තිස්බෝධි පාක්ෂික ධර්මවල සතර සම්යයක් ප්‍රධහන කියනකයි. ඊට පස්සේ වීර්ය එරුදිපාදය කියනිකයි. වීර්ය බලය කියනිකයි. වීර්ය ඉන්ද්‍රිය කියනිකයි, සම්මා වායාමය කියනිකයි. මිනවී නම්මලින් කියවෙන්නේ. වීර්ය සම්බෝජ්ජන්ගේ ගැයි මිටකො කෝම සංග්‍රහ විච්ච ැනට අපි නොමකක්ද. සම්බෝ්ජන්ගේ ධර්ම සසාමග්‍රේපිනිස චතුරාර්ි සත්‍යය අවබෝධය පිස ීර්රය ොඩනගා ගත්ත යුතු පර්යාය මෙ පානයි මෙ පමණයි. ඔක්කොම සංග්‍රා වෙලාතිී නිතන. එතුන එනම් වීර්ය කියන එක අවබෝධය කන අත්‍යවශ්‍යයක් මොකක්ද අවබෝධ කරගන්න වන චතුරාරි සතතිය අබෝධ කරගන්න. ඒකට තමා මේ ඔක්කෝම දේවල්ටික කරගන දියුණු කරගන වඩාගෙන පුහුණු කරගන යන්නේ. වෙන දේකට නෙමේ පින්නත්මි ඒවගේම බුදුරජාණන් වහන්සේ අපට මෙතනදි වදාලා පින්වත්නී ප්‍රීති සම්බෝජ්ජන්ගේ කියලා යතුට සංස්කාරයන්ගේ අනිත්‍යාදී ලක්ෂණී මැනවින් වැටහීමෙන් එකන සම්මර්සන ඥානීංහෙම මැනවින් උපකාරේ ගත්ත තැනක සංස්කාරයන්ගේ අතාාර්ථය පිළිබඳ මැනවින් උපකාරය ගත්ත තැනක. සංස්කාරයන්ගේ අනිත්‍යාදී ලක්ෂණී මැනවින් අවබෝධ කරගන්න මැනවින් තේරුගන්ම්මර්සණ ඥානී උපකාරය ගත්ත තැනක. යාටම සංස්කාරයන් පිළිබඳ මැනවින් වැටහීමක් ඇති වෙනවා. ඒමැනවි වැටහීමක් වන අවස්ථාව අපි හදුුන්වනවා විදර්ශනාචිත්ත සම්ප්‍රයුක්තය එකගන විදර්ශනාවෙන් සිතින් සමන් විතවෙච්ච. විදර්ශනාචිත්ත සම්ප්‍රයුක්ත, ප්‍රීති සම්බෝජ්ජන්ගේ කියලා තු ප්‍රීති සම්බෝජ්ජන්ගේ ප්‍රීතිය දැනින්නේ සිතට හැබැයි ඒ ප්‍රීතිය සිතට දැනන්නේ මී ලෝකයත් එක්ක ගනුදනු කරන ලෝකය පරිහරණය කරන විදිහයට නෙමී, එතන තමන්ගේ හිතට ප්‍රීතිය ජනිත වෙන්නේ සංස්කාරයන්ගේ අනිත්‍යාදී ලක්ෂණීමැනහින් වටහා ගත්ත තැනක. අර විදර්ශනා ඥානවල යම් කිසි උපකාරයක් ගොඩනගිච්ච තැංවල සම්මර්සණන ඥානයාදී ඥානයන්ගේ උදව්ව ලැබිච්ච තැනක උපකාරය ගොඩනගාගත්ත තැනක පින්වත්නී ඒ ශ්‍රාවකයාගේ සිත තුළ ශ්‍රාවකයාගේ සිත තුළ ඒ අනිත්‍යය දුකානාාත්ම වසයෙන් ත්‍රලක්ෂණී මැනවින් වැටහිච තැනක එතන පවතිනි විදර්ශනා සිතා විදර්ශනා සිතිං සම්පරයුක්තව යාගේ හිත තුළ ප්‍රීතියක් ජනිත වෙනවා ඒකට අපි කියනවා පීති සම්බෝජ්ජංගය කියල් එමනම් පලවිනි දිහානයේ ප්‍රීතිය කියලා කතා කරනවා විතාර්ක විචාර ප්‍රීති කියලා ඒ ප්‍රීතියට වඩා පීති සම් බොජ්ජන්ගේ කියන එක දියුණුව එකක් දියුණුව එකක් එතකට දැන් අපි කාමාස්වාදයෙන් ලබන ප්‍රීතිය අපිට හුරුයි ඒ ප්‍රීතිය ගැන අපි හඳුන ගන තියෙනෝ. කාමාස්සාදයෙන් ලබන ප්‍රීතිය දැන් අපි දන්නවා පංචකාමයන් පසු පස ලොහු බැඳීම මත පංචකාම ආස්වාදය මත எඹී සිටීම මත පංචකාම ආශවාදය පස්සේ ලුහුබඳන අපට යම්කිසි හිතතුළ ප්‍රීතියක් තියෙනවා බොහෝම ස්වල්ප එකක්ක්. වාහොந்த එකක් තමයිමකක්ද වඩාහොந்த තත්යක්තමයි விවිச்சවකාமேහි காමගෙන් வெ வචச்ச ැனக்க. විච්චේ අකුසලයහි අකුසලයන්ගෙන් වෙන් විච්ච තැනක සවිතක්කම් සවිචාරම් විවේක යම් පීති සුකං කියන එක ප්‍රීතිය එතන කතා කරන ප්‍රීතිය පළවෙනි දැහැනට අදාළ දෙයක් පළවෙනි දිහානට අදාාරදයක් ක කාමාස්වාදයෙන් ලබන ප්‍රීතියට වඩා බොහෝම මදුර තත්ත්වයක් බඳර තත්ත්යක්. ඊටත් වඩා අතිෂයිෙන්ම අතිශයිෙන්ම වටිනා. සංසාරික දුක නිමාකර ගැනීම පිණිසුපකාරවන ප්‍රීතියක්තේ නොමකක්ද ඒක සම්පූරණයෙන්ම පින්වත් සංස්කාරයන්ගේම අනිත්‍ය දුකානාාත්ම ලක්ෂණය පිළිබබඳ මැනවින් වැටහීමෙන්. හරියටම වටහාගන. මැනයින් වටහාගෙන මැනවින් වටහාගන කියල ැනෙ මනාව වටහගත්තා කියල කියන්නේ කෙස්සිදන නිත්‍යයයි දත් වැටන කා නිත්‍යයයි හම්බ අම්හම. වැට අනිත්‍යයි වගේ අනිත්‍යය කතාවක් නෙමේ මැනවින්මී සමුදය සහ වය තේරුන් අරගන එක කරන්නත් පුළුවන් දැම් මොකද සතිසම්බෝජ්ජන්ගේ ධම්ම විජයේ සම්බෝජන්ගේ විරිය සම්බෝජ්න්ගේ පස්ස තමයි ප්‍රීති සම්බෝජන්ගේ උපදන්නේ ඒවායි අනිත්‍ය අනිත්‍ය වශයෙන් දුක දුක වසිෙන් අනාත්මි අනාත්මෝය වස්සයෙන් වටහා ගැනීීම පිණිස යම් කිසි ඥාන සම්භාරයක් ඒවා තුළ ගැබ්බෙ තිෙනවාවද නැද තිය ඒ නිසාම සංස්කාරයන්ගේ අනිත්‍යාදී ලක්ෂණී මැනවින් වටහාගනමයි විදර්ශනා සිත සම්පදිුක්තව තමයි ප්‍රීති සම්බෝජ්ජග උපදින්. ඔන්න ඔය ක්‍රමය තුළම තියෙනවා පින්න්නත්නී අරය විහාරි බා වෙදැඟ ඔබට මතකැතිමීට කලින් අපි දේශනාවක පැහැදිලි කළා, ලෝකේ විහරණ තුනක් තියෙනවාය එකක් තමයි දිබ්බ විහාරී භාවය දෙවැනි එක බ්‍රහ්ම විහාරී භාවය තුන්විිනි කාරිය විහාරී භාවයකෙල්. මේ හැම දහම් කොට්ටාසයක්ම මන්න මේ තුනට බෙදනපුළන් මේක තමයි බොද්ජන්ගේ තියෙන තිපරිවට්ටය. බුදුරජණස ත්‍රිපරිවට්ට ආකාරය නිමික පැහැදිලි කරන්නේ. එම බුද්ජංග ධර්මෝලත් තිනව ්‍රපරිවට්ටා අ භාෂයක්. පරි වටා ා දැම උදාහරණයක දරම පිීති සම්බොජ්ජන්ගේම ගන්න එතුර යම්මලාවක පුද්ගලයක් තුළ පුද්ගලයක් තුළ ඉදිනිදා ගණුදෙනුව තුළ යා ප්‍රීතිය පිණිස ප්‍රීතිය පිණස පිනත් එක් එක තුවෙනවා එදිනෙදා ගනු දෙනුව තුළ යම්ශ්‍රාවකය පිනත් එක එකතුවෙන්නේ සිත තුළ ගොඩනැගෙන ප්‍රීතියටම ඇතිවෙන කැමැත්ත පදනම් කරගන එො සිත තුළ ප්‍රීතිය එයා ප්‍රීතිය ඇතිකර ගැනීම පිිසාර අකුසලේ පැත්තට හිත බර කරගන්න නෑ හැම වෙලාක පින්කරනවා පින් කරනවා පලා එයායට එ පිනිින් තුළින් යම්කිසි ආස්වාධ ජනක තත්වයක් තියෙනවා සුකාස්වාද ජනකතත්යක් හිත තුළ නනිත වෙනවා අනිම මෙහිමිකක් කරගත්තා නීද කියලා ජනත වෙනවා එතුනි ඒ ප්‍රීතිය කියන එක පීති සම්බෝජ්ජන්ගේ නමී ඒක තමයි ඒ ශ්‍රාවකයන්ගේ දිබ් විහාරී භාවය දිව්‍ය විහරණය පිණිස යා තුළ ගොඩනැගිච ශක්තිය ටමස අපි කිවවා කාමයන්ගෙන් වෙන් වෙලා කුසලයන්ගෙන් වෙන් වෙලා විතක්ක විචාර ප්‍රීති සුක ඒකාගරතා සහිත පලවෙනි දිහානය තුළ තියෙනවා ප්‍රීතිය කියලා ස්වභාවයක් කියලා තුරේ පලවිනි දිහානය තුළින් යම් කිසි ප්‍රීතියක් ඇති වෙන ඒකත් ප්‍රීති සම්බෝජ්ජන්ගේ නිමේ ඒක ප්‍රීති සම්බෝජ්ජන්ගේ නමයි ඒක තමයි එයාගේ බ්‍රහ්ම විහාරී භාවය ඒ ප්‍රීති සම්බෝජ්ජන්ගේ පිණිස ඉතා හොඳ තල්ලුවක් ගන්න පුළුවන් අවස්ථාවක් ඒ අපි ප්‍රීතිය විදියට සලකාගන්න නරකයි එතකොට ප්‍රීති සම්බෝජ්ජන්ගේ විදියට සලකා ගන්න නක එක තමයි දි් බක්්ම විහාරී භාවය එතුරට විහාරී භාවය ති නොන අිය විහාරී භාවය කියලා අරිය විහාරී භාවය කියැන මෙන මේ ප්‍රීති සම්බෝජ්ජංගයට පින්වත් නිමුකක්ද ප්‍රීති සම්බෝජ්ජන්ගේ කියන්නේ ප්‍රීති සම්බෝජ්ජන්ගේ කියල ගැනට සංස්කාරයන්ගේ අනිත්‍යාදී ලක්‍ෂණ මැනවින් වටහාගෙනකින්තා හොපතට යායට වැටහිලා සංස්කාරයන්ගේ අනිත්‍යාදී ලක්‍ෂණි මැනවින් වටහාගෙන විදර්සනා සිත සම්ප්‍රයුක්තව න විදර්ශනා සිතිං ලෝකයේ බලනකොට අන මමම මටමි ලෝකයට තේරෙනි නැති කතාවක් මට වැටහිෙනවානීද කියලා විදර්ශනා සිතින් සම්ප්‍රයුක්තව යම්ශ්‍රාවකයක් තුළ හිත තුළ ප්‍රීතියක් ජනිත වෙනවානං එතඒ ප්‍රීතියක් ජනතවෙන්නේ ප්‍රියකට අපින ප්‍රීති සම්බෝජ්ජන්ගේ ඒක බොජ්ජන්ගයක් බෝධ්‍යන්ගයක් මොකට ද චතුාර්තති අවබෝධ ලිචර. ධර්ම සාමත්ග්‍රීිය තුළින් චතුරාර් ශත්‍ය අවබෝධය ප්‍රතිවේද කරගන්න තමයි අපිට එකේ උදව්ව අවශ්‍ය වෙන්නේ එ අන්ද ප්‍රීති සම්බෝජ්ජන්ගේ සහ පළවිනි දිහානී ප්‍රීතිය සහ එදිනිදා පිනක මත් එකතු වීම මත ඇතිවෙන පීතිත් කාමාස්වාදය පීතියත් ඇතරම කාමාස්වාදය ප්‍රීතිය තමයි ඒ ශ්‍රාවකයා තුළ පවතින මිත්‍ය ආදෘෂ්ටිය කාමාස්වාදය තුළින් ප්‍රීතියක් හොයාගෙන ලෝකයේ පැත්තර දුවනකම ප පිනමති යම්කිේ ප්‍රතියක් පුදගල ුට තින ම බඳු පිනක් කලාම බඳු පින්කමක් කලාම බඳු සෑයක් ඇදවාම බදධානයක් න්නාම ද විදිර පින ගැන ඒතමගේ ලෞකික සම්මාධිට්ටියය ලෞකික සම්මාධිට්ටියය ඒවගේ මේ ලෞකික සම්මාධිට්‍යිය හලා අවස්ථාවක්තමයි ඒ පුද්ගල හිත වැඩීම තුළින් යම්කිසි ආකාරෙක අධ්‍යාත්මික ප්‍රවේශකතුවන ලෝකෝතර සම්මාධිට්ටියයට අයිතියේ තත්වයක් තමයි සම්පූර්ණින් සංස්කාරයන්ගේ අති්‍ය ලක්ෂණ මැනවින් වටහාගෙන විදර්ශනා සිතින් සම්ප්‍රයුක්තව යම් කෙනෙක් තුළ ප්‍රීතිය පදදිිවානම් එක තමයියාගේ ලෝකෝත්තර සම්මාධි එක ලෝකෝත්තරයි ඇයි එක සම්පූරණය මර්තය තමයි චතුරාර් සත්‍යය ප්‍රතිවේද කර ගැනීම ධර්ම සාමග්‍රිය තුළින් ඉහලට ය මේ එකට අපි බෝධිය කියලා බෝධිය කියෙනක අර්ථයක එතු ඒට අයත්න් අවයාවන් වෙච්ච ධරමියෝට අපි බෝදධයංග කියලා. ඒ බෝධිය පිණි සංග. චතුරාර්ත්‍යය ප්‍රතිවේද කර ගැනීම පිණිස උපකාරාර්තයෙන් වැදගත්තුු අංග. බෝදධ්‍ය අංග. ඔබ ේරෙනවා ප්‍රීතිය තුළ බොජංන්ගේයක් විදිට වැඩනකො වැඩන ැන ප්‍රීතිය මොකද ඇතරම ලෝක අනිත්‍යයදදු කනාත් මෝසි ටනොට ජීතපාාව න ය ්‍රීතියක් ඇති වෙනවා. අන මේ තේරෙන් නැති ම නිසා නේද මම් மிචරග ලක අල්ලගන ගිය කියලා. ඒ තේරෙනවන මේ ලෝක තුරුල් කරගන අල්ලගන දංගල දඟල යන ගතියකුත් මට නෑනේද කියලා විසාාල වසංයාගේ හිත තුළ ප්‍රීතියක් ජනත වෙනවා එක හරිම නිරාමිසයි ඒ නිරාම ප්‍රීති ඇතිවුණනාට පස් වේල් දෙකත්තුනක් වනත් බඩගිින් ඉඩුවනත්පුලුවන් එචටඒක ප්‍රීති ආවාද ජනකයි.හැබැයි බොජ්ජන්ග ධර්ම දියුණු කරන්න කලින්ිකින විේක නිශ්‍රිතන් විාග නිශ්‍රිතන් නිරෝධ නිශ්‍රිතන් ඔත්සංග පරිරාමන් කියලා. නිශ්ිතභාවයක් විරාග නිශ්ිතභාව නිරෝධ නිශ්්‍රිත ාවයක් පොස්සග පරිනාමිය භාවවකින් මෙ දියුණු කරන්න කියලා මොකද මේවා උපාදානී කරගත්තොත්. එතනින් පස්සේ ස්්‍රාභකයා විදර්ශන උපක්ලේසවල්ට හුවෙනවා විදර්ශන උපක් ලේෂස දායක් ධර්මීය යෙනවානි. මනද. ඕ බාස එකන්නේ විදර්ශකයක් තුළ ශරීරයෙන් නිකුත්වන ආලෝකයට එකනයාට කවදාවත් ලැබිල නැති ආලෝකයට, එයා එකට සත්‍යාවවබෝධය කියල මුලාවෙන්න පුළුවන්ීතිය ප්‍රීතිය කියල කියන්න පින්වත්නී ඒ ස්්‍රාවකයා තුළ මේ පස්සනක් ප්‍රීතියක් උපදිනවා යෝගාවචරයෙක් තුළ පසනක් ප්‍රීතියක ග පසන ප්‍රීතිය කියනක යෝගාවචයෙ තුළ උපදින එකක් ඇදුර යෝගාවචරයෙක් තුළ පසනක් ප්‍රීතියක් උපදිනවා එතුන පසොන ප්‍රීතිය උපදිනකොට ඒ පසන ප්‍රීතිස්තරා හිතන්න පුළුවන් අර පලවෙනි දිහානය වගේකින් සමරම බෝද්ජංග ධර්මයකින් වනත් ප්‍රීතිය උපදිනකොට ආහිරම් දැන් අවබෝධයට පත්වෙලා තින ීමට මේ වගේ ප්‍රීතියයක් කලින් තිබෙන එතන ම් මේක උපදින්නේ මේීති එතට මේ ප්‍රීතිය කියන විදර්ශන උපත්ලේසේ පතින හිත දවුණු කරන කෙනෙක් තුළ මික් හිත දියුණු කරන්න නැති මේ දින්නදා ලෝකයේ ගණුදනු කරන මනු සෙක්තුල නෙවෙයි ප්‍රීතිය උපක්ලේසයක් පස්සද්දිය එත පසද්දි අර යෝගාවචෙක් තුළ චිත චෛතසික සම්සි දෙවීම ඇති වෙනවා සැහැල්ලුභාවඒ සහැල්ල භාවේ කලින්තිබිල නෑ දැන්තියනවා තෝට ඒකට රැවටෙනවා මදැන් අවබෝධයට පත්වෙලා වෙන්න ඇති කියලා. එටම සදි මොක් අ අධිමොක්ක කියන්නේ බලවත් ශ්‍රද්ධාවක් ඇති වෙනවා වෙන දවාගේ නම මේ බුදුරජනසුරමා පුද්දුම ්‍රද්ධාවක්කපතිදිනවා හිතාගන්න බරිු ශ්‍රද්ධාවක් උපදිනවා අසීිත ශ්‍රද්ධාවක් බදුරජන් වන්සේ ගැන පුද්දුම ශ්‍රද්ධාවක් ඒක ධරමය හඳුනාගන පටිච්ච සමුපාදය හඳුනාගෙන ඇතිවෙන තත්ත්වයක් ඒක චිත්ත චෛතසික වසින් තමන්තුල ඇතිව බලවත් ශ්‍රදධහාවට හිතනට කලින් මෙහෙම ශ්‍රද්ධාවත් තිබිනෑ දැම්මී ශ්‍රද්ධහවත්තින මේක වෙන්න ඇතිමී මාර්ග පලවබෝධය කියල ඒකට හු ඉන්න පුුවන්. න පදගහ කියලා කියනවා බල පගගහ කියන්නේත් පි උප කලேසියක් පවිදර්ශන ප கிලේසිය කියගෙන ලවත් ීයක් ඇතිවෙන වෙනද වගේන මේ පැ දෙක තුන එකදිට භාවාවඉන්න පුුව යා තුර කල්පනා කරනවා කලින්මට මෙහිමන්න බෑ ඇැව මට ැංඉන්න පුළුවන් எனම් මේ வேண்டති මේ කදා කරන මේ ස්මහසලා කියන සෝතාපත්ත පලය மம் ම් මේ සම්පூර්ණින් මම ලோකෝතර සවභාවේ ලோකෝතර මාார்ගட்ட එකතු වෙලා வேண்ட ඇති மம்න්න කියලා முலாාවට පත් පුළුවන් ගේ සුකය සුකය කියල කියන්නේ සම්පූරණීම යම් ශ්‍රාවකයක් තුළ විදර්ශනා සැපයක් උපදිනෝ. දැම අප කතා කරන ප්‍රීති සම්බෝජ්ජන්ගේ වගේකති සම්පර්ණය ධර්මී වටිනා දෙයක් විදිර පෙන්නෙන තත්ත්යයක් නමුත්ඒ වටිනාදයක් විදිර පෙන්න්න තත්වේ තුළත් මුලාාවට පත්වෙන්න්න පුළුවන් මොක දයාතාවම අවබෝධයට පත්තලනේ අවබෝධයට පත්වීමට හොඳ ලෑස්ති ශ්‍රාවකයෙක් සුකය එතට ලෝකෝත්තර වසයෙන් ධරමිය දෙවුණු කරගන යන කෙනෙක් තුළ තමන්තුළම ඒ ඒ තැනම පුදුමාකාර ප්‍රීතියක් ඒ වනි වැඩකුඩක් කරන්න දෙයක් නෑ එතන මෙතනම ප්‍රීතියක් උපදිනවා ඒකටයා ැවටන්න පුළුවන්. එළඟට ඥානය ඥානය උපක්ලේ සැක් විදිට හිටින්න පුළුවන්. ඒකන්නේ ඒ ප්‍රඥාවෙන් පධාර්ථවල කියන කතාවේ කියන දේශනාවේ ඉතාම හොද වැටහීමමක්කයාට තියෙනවා එතකොට හිතන මට කලින් මච තිියුණු දහම් පද වැටහුන්න හැමට දැක්වට ෙන එහිනම්ම මේ සවාන්ත්තුලා වන්න ති ත මචය මට කලින්ට උන්න්නේ අ මේ එක විදර්ශනාව පක්ලේසිය. උපටාන උපට්ටාන කියල කියන්න පිනොත්න සරුුව ප්‍රකාරයෙන් පවතින ඉතා පිරිසිදු සිහියක්තියනවා. බලන බැල්මත් තුල නාමරූ පෝස්සයෙන් වැටහෙනවා පුද්ධමති වුණු සිහයක්තියෙනවා ඒසිහට රැවටිල යන්න පුුවන් එනම් අන් දැම්මි මම දැම්මේ මාර්ග පලවබෝධයක් වෙන්නද කියලා රැවටට පුළුවන් නිකන්තිය. එතකොට ඒ යම් ශ්‍රාවකයක් තුළ සම්පූර්ණයෙන් පින්වත්නී මේ විදිට උපක්ලේසවලට ශ්‍රාවකේ කහල යන්න්න පුළුවන්. ඒ උපක්ලේසවලට අහුවෙලා නොයාම පිණිස තමයි අර මේ බොද්ජංගධර්ම පවා දියුණන් එතුට මේ දෙියුණු කරන කෙනෙක් තුලන අර විදර්ශන උපක්ලේෂ පවතින්නේ. දියුණු කරන කෙනෙක් තුළ පවතින නිසා ඉති පරිශසං වෙන ොඳයි මොකද මේ බොජ්න්ග ධර්ම දුණු කරන ති ඒවයි මකක් ොළුවුල්වෙත් එහෙමනත්තමම් නිරයට වැටන්නේත්නෑ. නමුත් ධර්ම මාර්ගයෙන් එයා ටිකක් පස්සට යන්න පුළුවන් මම දැග සමහරවිටයා මම මාර්ග පලලාබෙක් කියලා හඳුන්න්න ගණඩුවනත් පුළුවන් උපක්ලේසයකින් යට වෙච්ච ලාවක. එයා ඇත්තටම අවංකව මේ වෙන මොකුත් බලාපොරොත්වන්මත් වරධාන බලාපොරොත්වෙන්ත් මාර්ග පල හවා දක්වනව නෙමේ. අර විදර්ශනා උපක්ලේසයකින් යටවෙච්ච නිසාහිම කියන්න පුළුවන්. එනම් ප්‍රීති සම්බෝජ්ජන්ගේම අව කීපයක් තිනව ප්‍රීති සම්බෝජ්ජන්ගේ කියල කියන පලවිනි දිහානීදී ඇතිවෙන ප්‍රීති වගේත් නමේ මෙතන ප්‍රීති සම්බෝජ්ජන්ගේ කියල ගැනීමිංස්කාරයන්ගේ අනිත්‍යාදී ලක්ෂණී මැනවින් මටහාගත්ත දැනක විදර්ශනාත් සිතින් සම්ප්‍රයුක්ත ශ්‍රාවකයෙක් තුළ අනිත්‍ය අනිත්‍ය වසෙන් දුක දුක වසයෙන් අනාත්මය අනාත්මය වසේම වටහා ගැනීම මත ඇති වන්නෙන ප්‍රීතියක් ගැනයි මෙතන කතා කරන්නේ. වින්නත්ී කලේසදාහය නිවලා ඊට පස්සේ විදර්ශනා සිත සහ ඒවගේ විදර්ශනා සිතත් එක්කම විදර්ශනා සිතින් සම්ප්‍රයුක්තව යම්ශ්‍රාවකයක්තුළ. චෛතසිකයන් සංසිින්දලා සම්පූර්ණයකං ඇඟ සිල් වෙලාගපු ශාන්ත වෙලාගියපුම භාවයකට පත්වෙන මේ කය තුළ සම්පූරණීම ච චිත්ත පස් අදදියකුත් එක්ක සම්පූරණයම නිකං ඇඟ සිල් වෙලාගියපු බවක් භාවනාවක් දෙවුණු කරගෙන යන කෙනෙකුට මේ විශේෂෙන් බොද්ජංග ධර්ම වඩාගෙන යන කෙනකුට ඇඟත් තරිම සහැල්ලුයි නිකම් පුළු ඔය අපි ඉරියන් පත පබ ගැ පැදිලි කරදධහීම කියලත් තියෙනවාම ආවිදිනකොට පුළුන්ගොක් කොඩෑඇවිදිනවා වගේ ඉතාම සක්මන තුලදීම සසිවම් අත්දකීමකට එක තුනකල අනේ වගේ ඒකතමයි පස්සද්දිය කියලා කියන්නේ හැබැයි නිකම් පස්සද්දිය න මේකෙත් පැතිකීපයක් තියනවා. මෙතන පස්සද්ධිය කියලා අප කතා කරනවා එක තැනකදී පලවිනි දිහානයේ කතා කරනවා ප්‍රීති සුක කියලා. එත එතන සුකේ කියන්න්නේත් කයියට දැනනික ප්‍රීතිය හිතර දැන්නනවා කායට පැසුකයදැනවා. එතවට ඒක තමයි බ්‍රහ්ම හාරී භාවේයට අයිති දේ අරිය විහාරී භාවයට අයිති පස්සද්දිය කියල කියන්නේ සිසිල් වෙලාගේපු කායික ස්වභාවයක් චිත්ත චෛතසික ධර්මයෙන් සංසිඳීමින් සම්පූර නීම්පින් අත්මි විදර්ශනා චිත්ත සම්ප්‍රයුක්ත. අනිත් යෙදු අනාත් මේ පදනම් කරගන එබඳු ස්වභාවයක් දකිනොකොට කයතුළ බර පවා ඇරිල යන සැහැල්ල වෙලා යන ස්භාවයක් ඇතිෙන එක අරය විහාරි භාවයට අයිති දෙයක්. එක අර්ථයේ තමයි ඒක බලාපපුොද්ධ තුළ එබඳූ සිතක අදහසම කද අර චතුාරි සත්‍ය අවබෝධ කිරීම සහ ධර්ම සාමග්‍රී නම්මු බෝධීයට එකකතුින් බෝදධියන්ගේයක් වෙන් යන්න ඉත කොටන එතුරේක අවයාවයක් විදියට තයි මේ ධර්මතාව ඇතිවෙනි මේකත් ඇතිවෙල නැතිවෙලනාකාර වටහගෙනම හිටියනැත්තන් ඒකත් අහවෙල යන්න පුළොන් විදර්ශන පක් ලේසවල පස්සද්ධිය ඊට පස්සේ සමා සමාධී සම්බෝජ්ජන්ගේයේ ට ස මදිි සම්බජංගගේ කියලලා කියන විකේක බෝධි පක්ෂි ධර්මෝල සමාධී ඉන්ද්‍රිය කියල කතා කරනවා සමාධි බලය කියල කතා කරනවා මාර්ගංගයක්විදිට සම්මා සමාධිය කියල කතා කරනවා අප පින්නවත් මේ නම්බලින් කියවෙන ස සමාධී සම්බෝජ්ජංගය කියලා පිහඳන්නනො. පෝධි පාක්ෂික ධර්මෝල සමාධී ඉද්‍රියකිව්වත් සමාධී බලයකකිව්වත් සම්මා සමාධියකිවත් මේ තුනම සංග්‍රහවෙන්නේ භාවනාමේ අදදැකීමක් වවිදිට සමාධී සම්බෝජ්ජංගයේදී. එදොරේ සමාධී සම්බොජ්ජංගය වඩාගෙන යානක් ශ්‍රාවකයෙක් තුළ ක්ලේසියන් සහ ලෝකයෙන්, නික්මීම පිණිස චතුරාරි සත්‍යය දැකීම අදහසමයි ඒ සමාධී අර්ථය. යථභූත ඥානය පිස. අනිත්‍ය දුක අනාත්මෝසින් තමා තුළ දැකගත්ත තමන් හඳුනාගත්ත තත්ත්වය තහවුරු කරලා ස්ථාවර වෙලා ආරය සත්‍ය ඔස්සේ ගැඹුරු විමර්ෂණයක් තුළින් දුක නිමාකරගැනීම දක්වාම විමෝක්ෂයට එකතුවීම දක්වාම මේ මත්නැතං ක්ලේසයන්ගින්සා ලෝකයන්ගෙන් මිදන ස්වභාවට තමන්ගේ හිත පත්වෙලා ලෝකෝතර මාර්ගයට එකතුවීම විමෝක්ෂයේ අන්න ඒ දක්වා පවතින සමාධිය. පළවිනි දිහානයේ කියන සමාධියත් මෙතන නිමේ, සම්පූරණයම මෙතන කතා කරන්නේ ඒ ශ්‍රාවකයා තුළ අනිත්‍ය දුක් අනාත්මෝසිං විදර්ශනා චිත්ත සම්ප්‍රයුක්ත සමාදීම ඒකතම අරිය විහාරී භාවය. කුසල් සිතක ඒ ආග්‍රතාමක තිනොම ති පරිවට්ා භාෂයක් මෙිනි කාරණයත් මට මෙතනද මතු කරන්න මූමනාව තියනවා. ඒකැන තිරිවට්ා භාෂය කියල කැන හැම දෙේක මට තිපරිවට්ටන් දුව අදසාකාරන්න චතුරාල් සතතිය ගැන කිය දහම කියෙනවානි තිපරිවටේ ඒතකොට ැන් ිච්චා සමාධි කියලෙකත්තියෙනවා. සා ඉට පස්සේ මිච්චා සමාධිය කියල කියන්නේ ප්‍රතික්ෂේප කළ යුතුයි මිච්චා සමාධිය. ඉට ප සම්මා සමාක අප මිච්චා සමාධී අපි කියද්දිීත් තෝරනවා මිච්චා සමාධය ගැන කතාරදික නොද සසාට අපට භාාවක් වගේකුසල් පැත්තට හිත වැැඩෙනුවවනි අපි කවරයි බැන්න කියලා හිතන්න බැනපුක් කෙන ගෙන අපිට ඒකම කල්පනා කරන යන්න පුුවන්න්න බස්සේක ගොඩටුන්ත්තේ කල්පනාවේ බස්සක බැස්සත් ඒක කල්පනාවෙන ෙරගියත්ේ කල්පනාවෙන යිමට බැන්නන්නේ මොකද ට ැ ටිය හ හ ල ට ඔක්කොමස්රනයද මටම කෑ ගැහුව ට මොන තරන් ඉදාවද කල ඒකම කල්පනාව වෙන බැනපුේක ඒමකල්පනව කල්පනාවර තර්කරබල එක මතු වෙලාලයිනවා ඒකෙත් පොඩි සමාහිතභාවයක්තිී නො හැබැයි සම්මා සමාධයක් නම මිත්‍යාවට බරවතමයි එකම හිතක පවත්වගෙනයන. ඊළඟට තියෙනවාම සම කුසල්සිීතක ඉංගතාවයක් පවත්වගෙන යන සමාධිය එ පස අපි කතා කරනවා පලවවි නිධ්‍යාන යටත් සමාධිය කියනවානි පටමධ්‍යාන දතුති අධ්‍යාන තුෘති අධ්‍යාන චතුු අධ්‍යාන දිානමද කමයි ඇතකොට කුසල් සිතක යම්කි පිනක යම්කිසිමිහි කතා කරන අපි සංස්කාරම කැන් පුුණනි සංස්කාරයක් ගොඩනාගගදී හිත්සිත එකංඟව වෙන රූපාරම්මන සබ්දාරම්මනාදී කෙස් ඇතිව වෙන විදියට කල්පනා කරන්න නැතුව අර මතු කරගත්ත පින මතම සිත එකඟ කරග ඉදිරියට පවත්තුගෙනයනවා ඒකට අපි ධර්මී කියනවා. ඒක පින්වත්න අපි හඳන්නනවා දැඒ කතාවට අපි කියන්න පුළුවන් දිබ්ව විහාරි භාවය කියලායි මහද පින මත ඒ හිත ඒකඟව පවත්වක යන එක නිසා ආධදිවිය විහාරණයකට එකතුයිනවා බ්‍රහ්ම විහාරි භාවි කෙනනේ අටත් පිරිසසි පළවෙනි දිහානයවත්න සම්මා සමාධිය කියන එක පලවිනි දිහානය තකොට ඒකත් නෙමේ මේ සමාධි බොජ්ජන්ගේ කියලා කියන්නේ සමාධි බොජ්ජන්ගේ කියලා කියන්නේ සම්පූර්ණින් විදර්ශනා චිත්ත. සම්ප්‍රයුක්ත භාවයකින් අනිත්‍යය දු කනාාත්මය දකින්න පුළුවන් විදි හිත ලෑස්ති කරගන්නවා ඒ හිත ලෑස්ති කිරීම අරිය විහාරී භාවය ඒකට උදව ගණන්න බෝධි පක්ෂි ධර්මෝලින් සමාධීන්ද්‍රී සමාධි බලය සම්මා සමාධයාආදී අංගවලින් අපි කතා කරන කතාවත්තියනවා එනක් මේ ඇමලාකු බොජ්ජංග ධර්මක කියන අරිය හාර භාවයට අදාළ විදියට දවුණු කරන දවුණුවයි සමාධි සම් බොජ්ජංගයේ ඊට පස්ස පිින්වත්නීම සතිබොජ්ජන්ග ආදී ඉතුර මුල් බොජ්ජංග ධර්ම හය එකටාරගන සම්පූරණයෙන්ම විමසල බලද්ධී අර්ථය තමයි මේ සියල්ලම ඇතිවෙලා නැතිවෙලා යනෝ. ඔක්කොගේ අර්ථය ගත්තුත් මේවා. තිල ැතිවෙලාන මති නම බෝජන්ග ධර්ම උපදදින්නේ මනසිකායනුව මන සිකාර නිරද්ධනකොට නිරුද ියනවා වන්න මේ විදියට යම් ස්ශ්‍රාවකයෙක් තුළ දකිනුකොට ඒකත් ඇතිවෙලා නැතිවෙලාෑන ස්වභාවයක් මත විදියට වැටහින්නකොට මෙයාගේ හිත ඒ ධර්ම තුළත් උපේක්ෂාවකට හිත පත්වෙනවා සුකවේදන දුක්වේදනා පිළිබඳුවත් උපේක්ෂාවකට පත්වෙනවා සියල්ලම පිබඳ උපේක්ෂාවකට හිත පත්වෙනවා ඊට පස්සේ ඒතකොට දැන් අපි කතා කරනවා දිහානවලත් තුේ ඒ කියචන කතා කරනවාආ බ්‍රහ්ම විහාරී භාවේ එදිනදා ගතවන ජීතය තුළත් උපේක්ෂාවකින් කටයුතු කරන්න පුළන් පේක්ෂාවකින් කටයුතු කරීම අපි කතා කරනවා මිත්තා කරුණා මුදිතා උපේක්කා කියනතැනින් එක බහ්ඒ බ්‍රහ්ම විහාරී භාවට අවශ්‍ය තත්ත්යක් එදිනිෙදා ජීවිතය තුළ උපේක්ෂාවෙන් කටයුතු කරනවා ඒ එදිනිදා ජීතය තුළ පේක්ෂාව කටයුතු කරනක මත යම් ශ්‍රාවකයකුට එකතුෙන්න්න පුළුවන් නොත් ඒ බන් ්‍රාවක . ැ പ ක් പ് පස රද්ධ වීම ද . හිත උපේක්ෂාවට පත්වෙලා නිරායාසිෙන් උපක්කා බොජ්ජන්ගේ උපදින දවසක්්‍යනොයි කවබෝධය. ය අවබෝධය දක්වාම සියල්ල පිළිබඳ මැදහත් සිතක් උපදවාගෙන මදහත් භාවය පිබඳුවත් මැදහත් සිතක් උපදවාගෙන මදහත් බාාවේ පිබඳුවත් මැදහත් සිතක් උපදවාගෙන ඒ මදහත් භාවේ පිළිබඳුවත් මදහත් සිතක් උපදවාගෙන ඒ මැදහත් සිිත දැන සියම් දැන සිතත්. බඳත් මදහත් සිත උපදවාගන අමස්ශ්‍රාවකය හිටියොත් වාසේකළොත් ඒ ස්්‍රාවකයා කිසිදුූ පක් ලේසේකට හසුවනිින් නැතුව බෝධිය පිනිිස. චතුරාරි සතති අවබෝධය තුළින්. අවබෝධය හවරු කරගන්න දක්ෂ ශ්‍රාවකභාවයක් එයා තුළ මතු වෙනවා. තුො එබන්ඳු දක්ෂ ශ්‍රාවක භාවයක් තුළ ක්ලේසයන් ගෙන්සා ලෝකයෙන් සම්පූර්ණයෙන් මිඳලා විමෝක්ෂ ගත වෙන අයශ්‍රාවකයාය විමෝක්ෂ ගතවීම තුළින් යායට කෙලෙස් නිරුද්ධ කරලන් මතු නූපදිනාකාරයටම සක්කායිදිට්්‍ය දුරුකරගන්නට බොජ්ජංග ධර්මනම්මු අරිය විහාරී භාාවයට අම්ස්ශ්‍රාවකෙ එකතුනු තයාට සම්පූර්ණින් දුක නිමාකරගන්න අවකාසේ ලැබෙනවා. එබඳු ශ්‍රාවකභාවයක් පිණිස මේ බුද්ධ දේශනාව උපකාරවේ.